දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 576 වැනි ටෙලිවැකිය. අදත් ලියන්න වෙන්නේ ජනපති අනුරු කුමාර දිසානායක ගැනම තමයි නේද? ඊයේ ජාතිය අමතල කරපු කතාව ගැන එහෙම නෙමෙයි. ඔබට මතක ඇති අනුර ජනපති වූ දිනේ මාලියු ටෙලිවැකිය. මා එදා ලිව්වේ අපේ රටේ ඉතිහාසයේ හොර ප්‍රභූ පැලැන්තියේ බලය බිඳ වැටුණු දිනේ කියලා. ඔය 1956 දී SWRD බණ්ඩාරනායක ජයග්‍රහණය සැලකුවේ බමුණු කුලයේ බිඳ වැටුණු දවස කියලා. අනුරු කුමාර ජනපතිගේ ජයග්‍රාහි දිනේ මේ රටේ දේශපාලන බලය දරු හොර කූට ප්‍රභුහුන්යයි ලේබල් ගසාගෙන සිටි පිරිසකගේ බලය බිඳ වැටුණු දවස බව අය අවිවාදාත්මකයි. හොඳේ එදාම මා ලිව්වා මේ අය ඒ කියන්නේ මේ හොර කූට ප්‍රභුහුන්යයි ලේබල් ගසාගත් පිරිස මේ බලය අතහරින්නේ නෑ, ඊට සූදානම් නෑ කියලා නේද? මොන ගේමක් ගහලා හරි අය බලය ගන්නට හදන බව අමතක කරන්න එපා කියලයි එදා මා ලිව්වේ. දැන් මේ දවස්වල නිතරම සමාජ මාධ්‍යයේ ওই සමහරුයි හරියට කියන්න පටන් අරන් දිනවා හෙලිකොප්ටර් දෙකකින් අනුර කුමාර ජනපති දළදා වහන්සේ වැඳපුදාගෙන මහානායක හිමිවරු බැහැ දකින්නට ගියා කියලා. මුලින්ම අපි එකක් ලියන්න කැමතියි. අනුර කුමාර දිසානායක මේ රටේ ජනපති. ඡන්ද 57 ලක්ෂයකට වැඩියෙන් ලැබුණා. වැඩි ඡන්ද ලක්ෂ 12කට වැඩියෙන් ගත්තා. හරිය. දැන් ඉතින් ඔය කවුරු කැමති වුණත් අකමැති වුණත් ඔහු ජනපති. රටක ජනපති කෙනෙකුට ආරක්ෂාව තියෙන්න ඕනේ. විශේෂයෙන් හොර කූට සෙට් එකකුත් පරාජය කරලා ලැබූ ජයග්‍රහණයක් නිසා අනුර කුමාර ජනපතිගේ ආරක්ෂාව වැදගත්. ඒ වගේමයි රටක ජනපති කෙනෙකුට සාධාරණ ආරක්ෂාවක් තියෙන්න ඕනේ වගේම ජනපති කෙනෙකුට වැඩ කරන්න කාලයක් තියෙන්නත් ඕනේ. අතන මෙතන හැමතැනම උදේ ඉඳලා හැන්දෑ වෙනකන් විවෘත කිරීම වලට කාලය කෑවොත් රටක් කරන්න වෙලා නෑ පුතේ. හොඳේ ආරක්ෂාවයි කාලයයි කියන සාධක දෙක බලපුවහම අනුර කුමාර දිසානායක ජනපති වෙලා තාම දවස් කීපයයිනේ ගියේ නේද? එනිසා ඔහුට ආරක්ෂාවයි කාලයයි දෙකම වැදගත්. නමුත් අනුර කුමාර ජනපති දළදා වහන්සේ වඳින්න නුවර ගිහින් තියෙන්නේ මහපාරේ. හරිද? උඩින් නෙමෙයි හෙලිකොප්ටර් දෙකකින් නෙමෙයි. ගුවන් හමුදාවත් ඒක නිවේදනය කරලා ඒ තොරතුරු ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් කියනවා ජනපති අනුර හෙලිකොප්ටර් ගත්තේ නෑ කියලා. ගත්තත් ප්‍රශ්නයක් නෑ. නමුත් අරන් නෑ කියලයි කියන්නේ. ඔහුත් එක්ක ආරක්ෂාවට ගිහින් තියෙන්නේ එක වාහනයයි. මහපාරෙන් ගිහින් තියෙන්නේ. හොඳේ සමහරුන් නම් අනුර කුමාර ජනපතිට මේ හිතවත්කමට එයාට ආදරය අය එයාට බනිනවා. අපරාධී කාලයයි ජීවිත ආරක්ෂාවේ දෙකම ගැන මේ හිතලා හෙලිකොප්ටරයකින් ගියා නම් ඉවරයිනේ කියලා. හරිද? කොහොම වුණත් වත්මන් ජනපති හමුවේ ඇති එක් ප්‍රධාන අභියෝගයක් තමයි අනවශ්‍ය රාජ්‍ය වියදම් කප්පාදුව. ඒක පහුගිය වේදිකාව පුරාම රැව්පිලි රැව් දුන්නා. දැන් එහෙමයි කියලා අපි මේ ජනපතිට යෝජනා කරන්නේ බිමින්ම ගාන්ට කියලා. හොඳේ. ඔව්. හැබැයි එක් ප්‍රධාන අභියෝගයක් රාජ්‍ය වේදම් කප්පාදුව. දැන් එකක් පැහැදිලි. ජනපති අනුර නුවරගේ හෙලිකොප්ටර් වලින් කියන කතාව අමූලික පට්ටපල් බොරුවක් කියන එක නේද? ජනපති අනුර කුමාර හොඳටම දන්නවා එක්තරා පිරිසක් විසින් දුප්පත් කරපු, හූරගෙන කාපු, හොරකම් කරපු, නාස්ති කරපු, විනාශ කරපු රටක් තමයි බාරගත්තේ කියලා. හරිද? ඒකට හොඳම උදාහරණය තමයි ඔය මේ දවස්වල දක්නට ලැබෙන ඔය වාහන තොගේ. හරිද? වාහන ප්‍රමාණය නෙමෙයි වැදගත්. අවුරුදු දෙක තුනකට පෙර ගෙනාපුවා කියන එකත් නෙමෙයි වැදගත්. හරිද? වැදගත් වෙන්නේ මේසා ධනයක් වියදම් කරලා ගෙනල්ලා තියෙන්නේ මහා සුඛෝපභෝගී වාහන, පෙට්‍රල් ඩීසල් බොන වාහන. ඒ වගේමයි මේ රටේ හිටපු ජනාධිපතිලා. මොන තරම් ගුවන් ගමන්වලට මුදල් කාබාසිනියා කළ රටක්ද කියන එකත් අද වගේ දවසක මතක් කරගන්නම ඕනේ. හොඳේ. මොකද මේ අද ඉන්න අයටත් මේ කියන විනාශය ආදර්ශයක්. හරිද? මෙහෙම රටක් විනාශ කරන එක සහගාන අපරාධයක් කියලා අද ඉන්න අයත් මතක තියාගන්නම ඕනේ. අද කියන පත්‍රයේ ඔය රාහුල් සමන්ත පහුගේ කාලේ ලියලා තිබුණා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගුවන් හමුදාවෙන් ඉල්ලලා තිබුණු තොරතුරු ටික. ඒ තොරතුරු ඔහු ඉල්ලලා තිබුණේ එදා හිටපු ජනාධිපතිවරුන්ගේ ගුවන් ගමන් පිළිබඳව. මා ඒ පිළිබඳව ටෙලිවිකීකිනුත් මතක් කරා. හොඳේ. දැන් අමතකයට මතක් කරන්නට මෙපාය නේද? හිටපු ජනාධිපතිවරයෙකු මහින්ද රාජපක්ෂ. අවුරුදු 11ට ගුවන් ගමන් වාර 978ක් ගිහින් තියෙනවා. හරිද? මෛත්‍රපාල සිරිසේන වසර 5ට ගුවන් ගමන් වාර මේ අභ්‍යන්තර රට ඇතුලේ 557ක් ගිහින් තියෙනවා. හොඳේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අභ්‍යන්තර ගුවන් ගමන් වාර ගණන තාම ලැබිලා නැහැ. හොඳේ.
ලැබුණහම තමයි තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ වැඩිම කාලයක් උඩද හිටියේ බිමද හිටියේ කියලා නේද? මේ විදේශ සංචාරණම් 30කට ආසන්න ගානක් ගියා. හරිද? ලොකුම ගැටලුව තමයි මේ ගුවන් ගමන් වාරවල සම්පූර්ණ වියදම මේ වනතේ ගුවන් හමුදාව ලබා දීලා නැහැ. හරිද? නිකමට හිතන්නකෝ මේක ගුවන් ගමන් වාරයකට මෙන්න මෙහෙම වියදමක් යනවා කියලා. ආ මොකක්ද වියදම? ගුවන් හමුදාවේ නම් පැයකට ඩොලර් 2200ක්වත් අවම වශයෙන් වැය වෙනවලු. හොඳේ මේ ජනාධිපතිලගේ ගුවන් ගමන් වලට අඩුම ගානේ පැය 3ක්වත් යනවා. එතකොට දල වශයෙන් ගාන හදමු එක හෙලිකොප්ටරයකට ඩොලර් 6000ක් විතර වැය වෙනවා නේද? හෙලිකොප්ටර්ස් දෙකක්වත් යනවනේ. ඈ හෙලිකොප්ටර් දෙකක්වත් යනවා. එතකොට එක ගමනකට ඩොලර් 12000යි. දැන් මේක අපි රුපියල් වලට හරවගමු. රුපියල් වලට හරවනකොට ඩොලර් 12000 වැඩි කිරීම රුපියල් 300 විතර නේද? එතකොට අඩුම ගානේ මේ එක ගමනකට හෙලිකොප්ටර්ස් දෙකක් එක්ක යන ගමනකට රුපියල් 36 ලක්ෂයකට වැඩියෙන් වැය වෙනවලු. හොඳේ දැන් මහින්දයි මෛත්‍රී තමන්ගේ දුර කාලය තුල ගිය ගමන් වාර ගණන එකතු කරපුවම ගමන් වාර 1538ක් ගිහිල්ලා තියෙනවා. එතකොට එක ගමනකට අපි ඩිස්කවුන්ට් එකක් දෙමු. 36 ලක්ෂයේ ලක්ෂ 30ක් විතර කරමු. ආ එතකොට අපි වැඩි කරලා බලමු ලක්ෂ 30 මේ ගුවන් ගමන් වාර ගානේ නේද? මේක අපි හෙලිකොප්ටර්ස් දෙකක් ගියා කියලා උපකල්පනය කරලා තමයි හදන්න යන්නේ. හොඳේ එතකොට රුපියල් කෝටි 461කට වැඩියෙන් අඩුම ගානේ රුපියල් කෝටි 461ක් මේ උඳලා උඩින් ගිහිල්ලා තියෙනවා. හරියෙ බිමින් ගිය ගණන් කොහමද දන්නෙත් නැහැ. දැන් මෙතෙන්ට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ගුවන් ගමන් වාර ගණන ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ ටිකත් හම්බෙන්න ඕනි. හොඳේ එතකොට මැතිය මැත්තන්ලා උඳලත් මේ රටේ ධනෙ කමින් උඩින්මනේ ගියේ නේද? ඒ අය උඩින් ගිය ගමන් වාර ගානත් දැනගන්නටම අවශ්‍යයි. දැන් මේ ආරක්ෂාවට මේ අයගේ තොරතුරු දුන්නා කියලා කිසිම හානියක් නැහැ. මොකද උඳලා දැන් උඩින් ගිහිල්ලයි බැහැලා ඉවරයිනේ. ආයි මේ උඩ යන ගමන්නේ අපි ඉල්ලන්නේ නේද? ඒ නිසා මතක තියාගන්න මේ ගණන් හිලව් රටවැසියන්ට දෙන්නම අවශ්‍යයි. හොඳේ ඒක මතක තියාගන්න. උඩින් ගියත් බිමින් ගියත් මේ රටේ ජනතාවගේ බදු සල්ලි තමයි වියදම් වෙන්නේ. රටේ ජනතාවගේ බදු සල්ලි. පාලකින් ජීවත් විය යුත්තේ සුර සැප විඳිමින් නෙමෙයි. හොඳේ මේ සුර සැප විඳපු සෙට් එකක් විසින් විනාශ කරන ලද රටක් කියලා අද ටෙලිවැකිය මතක් කරන්නේ ආයේ සුර සැප විඳින මිනිස්සු අපිට එපා කියලයි.